බුදුන් දෙවරක් වැඩි මේ ධර්මද්වීපය තුල ඕනෑම ජාතිකයෙකුට ඕනෑම ආගමිකයෙකුට පිට රැටියෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය හිමිකම ලබා දී තිබෙනවා මිනිසුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතු බව සියලුම ආගමික නායකයන් ශාස්ත්‍රවරුන් සිය ආගම් වලට අනුව පෙන්වා දෙනවා මිනිසුන්ගේ කුස පිරවීමට රස මසවලු වෙනුවෙන් අහිංසක සත්වයින් ඝාතනය කිරීම පිටුදැකීම උදෙසා ගනු ලබන ඉදිරි පියවරක් ලෙස ගව ඝාතනය තහනම් කිරීමට රාජ්‍ය කෙන ඇති තීරණය කල් නොයවාම ඊට ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය රටේ සමස්ත ජනතාව පෙන්වා දෙනවා මේ සිත ප්‍රවෘත්ති වෙත WhatsApp මාර්ගිකව සිය අදහස් පළ කරන ජනතාව ශරීරයක් පවත්වාගෙන යාමට කිසිම මස් වර්ගයක් අවශ්‍ය වන්නේ නැත. ගවයා යනු මනුෂ්‍යයාට ඊටාම හිතකර පවුල් පිටින් පෝෂණය කරන ඊටාම උතුම් විශාල සතෙකි. කරු අදම දුමනි ගව ඝාතනය තහනම් කිරීමට කිරිබෝ වෙනවන අප 100 200ක් නැත්තෙමු. නමුත් අදම දුමනි කිරිබෝයන් ඇති වෙනවා ගැටලුවක්. එය මන්ද විපජන පිළිම සතුන් සහ පිළිම ස්පාදනය කරන්න බැරි දෙනු. ඒ සත්තුන්ට කරන්නේ මොකද්ද කියලා අපේ සතුන් පාස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ගොවියන් සහනයක් වෙන ලෙස ඒක තමක් සිදු කර ගව ඝාතනය නවත්වන්නේ නැව ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ගව ඝාතනය අපි මේ සතුන්ව මරන් කරන එක හොඳ නැහැ. ඒ සතුන්ටත් අපි වගේම ජීවිතයක් තියෙනවා. ඒ නිසා මම නම් කියන්නේ ජනාධිපතිතුමාට මේක වාම නවත්වන්න කියලා. අගමැතිතුමා ගව ඝාතන සම්බන්ධව ගත් තීරණ වඩාත් හොඳ දෙයක්. අපේ රටත් හොඳයි. අපි තා එක්මනින් මේ රටේ කොහෙදී නවත්තන නම් වඩා හොඳයි කියලා මම හිතනවා. අපේ රටේ සෑහෙන සේවයක් ඒ සතුන්ගෙන් වෙනවා. රජයේ විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන එහෙත් කල් ගිය ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාව පිළිබඳව අද පැවති උත්සවයකින් අනතුරුව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතාගෙන් අප විමසීමක් කළා. ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ වගේම ඒක සාකච්ඡාවටත් භාජනය වුණා. තවදුරටත් සාකච්ඡාවට භාජනය කිරීම සඳහා ඒක කල් තිබ්බා. ප්‍රමාද වෙනවා නෙවෙයි ඒකේ තවත් විවිධ අදහස් මතු වුණා ඒ විවිධ අදහස් සියල්ලම සැලකිලට භාජනය කිරීම වැදගත් නිසා ඉදිරි සතියකට ඒක කල් තිබුණා ඒ පිළිබඳව මෙහෙමයි සමාජය ගත්තොත් බෞද්ධ සංස්කෘතිය තුල ගොඩනැගිච්ච රටක් හැටියට අපි මේ රටේ මිනිස්සු ආශ්‍රිතව ජීවත් වෙන සතෙක් හැටියට මස් පිණිස ආහාරයට ගැනීම සඳහා ගවයින් ඝාතනය කිරීම සුදුසු නෑ කියන මතය තමයි මමත් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.